ഗവേഷണ മായാവ വിനിവിത യഥാർത്ഥയട്ട ചിത്രപ്പടി ബാലല തീനോ ചിത്രപ്പടി ഗുവമ വർഗ കൂടക് തീനോനി ക്രിയാദാമ ചിത്രപ്പട്ട ഐതിഹാസിക ചിത്രപ്പട്ട കലാത്മക ചിത്രപ്പട്ട സംഭാവ്യ ചിത്രപ്പട്ട മതകത് കുടാകാലേ വേവ മതകത് ബാലല തീനോ മേ മണങ്കൽപിത സതുൻ പിലിബന്ധവ ചിത്രപ്പട്ട മഹാ വിശാല സതുൻ നെവില്ല ലോകേട്ട ഹാനികരണ ആകാരെ ചിത്രപ്പട്ട ഏഹാ ബെന്തിച്ച് മകരുൺ പിലിമന്ത ചിത്രപ്പട്ട കഠിൻ ഗിനി പിട്ടകരണ വിശാല ഡൈനസൗറിയൻ പിലിമന്ത ചിത്രപ്പട്ട ബലനത്തിനെ അത് ഗവേഷണ മാതൃക ബെന്തിലത്തിനെ ഏ വക കഥാവാക്യക്ക് കലബല എന്നപ്പാ അപ്പി കഥാകരന്നെ ඇත්තටම විද්‍යාත්මකව ඔප්පු කරන ලද කතාවක් පිළිබඳව. ඩයිනෝසෞරයන්. ඩයිනෝසෞරයන්ගේ පොසිල අද විද්‍යාත්මක ක්‍රමවේද ඔස්සේ සොයාගෙන තිබෙනවා. විද්‍යාත්මක ගවේෂණ තුලින් එය තහවුරු කරගෙන තිබෙනවා. විද්‍යාඥයින් පවසනවා ඒ අදාළ පොසිල සාක්ෂි මත පදනම්ව මීට වසර ගණනාවකට කලින් එවන් ප්‍රමාණයෙන් විශාල සතුන් පිරිසක් මේ ලෝකයේ තුල ජීවත් වූ බවට. එහෙම ජීවත් වුණා නම් කිතුණුවන් ලෙස අපි මැවීමේ කතාව පිළිබඳ විශ්වාස කරනවා නම් ඒ සතුනුත් මවා ඇත්තේ සරෝබලධාරී දේවපියාණන් වහන්සේ විසින්මයි. එය විද්‍යාත්මකද නැද්ද කියලා කෙනෙක්ට අහන්න පුළුවන්. ඒ මායාව යථාර්ථයක්ද කියලා ඔප්පු කරන්නට අපි බලමු. ඒ මායාව විනිවිද දැකීම තුළ යථාර්ථය හොයාගෙන යමු. එලෙස අදත් අරබන්නේ ගවේෂණ. ගවේෂණ තුළින් සුපුරුදු පරිදි අදත් අපිත් එක්ක සහභාගී වන්නේ බිෂක් වේදය පිළිබඳ කථිකාචාර්ය වෛද්‍ය ලලිත් මෙන්ඩිස් මහතා. ජෙසුපිටයි වදිතුමනි. ජෙසුපිටයි. ඩයිනෝසෞරයන් කියන්නේ කවුද? ඩයිනසෝස් කියන්නේ ඒ කාලේ හිටියා කියලා විශ්වාස කරන උරග වර්ගයක්. ජලජ වශයෙනුත් හිටියා, ඒගොල්ලෝ භෞමික වශයෙනුත් හිටියා. ඔවුන් සිටි බවට තියෙන ප්‍රධානම සාක්ෂිය කුමක්ද? දැනට ලෝකයේ ප්‍රධාන සාක්ෂි වශයෙන් තියෙන්නේ විශාල අස්ති අඩංගු ද්‍රෝණිකා තිබෙනවා. ඒ කියන්නේ ලෝකයේ යම් යම් තැන්වල පුරාණයේ ඇති වුණු මහා ජල විපර්යාසයක්, ජල ගැලීමක් එක්ක සිල්ට් වෙලා, ඒ කියන්නේ සිල්ට් මඩ එක්ක මේක තැම්පත් වුණා වගේ තමයි මේ මහ විශාල අස්ති තිබෙන්නේ. කටුත් තිබෙනවා, මේ දතුත් තිබෙනවා මහ විශාල. පොසිල සාක්ෂි කියලා කියන්නේ ඒ වටද? දැන් පොසිල සාක්ෂි කියවම සමහර පොසිල සාක්ෂි කියන්නේ ඒ ඇටකටු තිබුණ බවට මඩේ ඇඳුණු සලකුණුනේ. මේවා ඇත්තෙන්ම ඇටකටු හම් වෙලා තිබෙනවා. මඩේ ඇඳුණු සලකුණු විතරක් නෙමෙයි, ඇත්තෙන්ම ඇටකටු. බයිබලීය පදනම තුළ එවන් ඩයිනෝසෞරියන් ජීවත් වූ බවට ඇති සාක්ෂි මොනවාද? ඔය බයිබලේ තියෙන පුරාණ පොතක් යෝබ් කියලා. ඒක බයිබලේ මැද්දේ තිබුණට අපිට පේනවා යෝබ් කතා කරන භාෂාව අර ක්‍රිස්තු පූර්ව පරණ භාෂාවක් කියලා. හෙබ්‍රේ වචනයගේ කාලේ තිබුණු දේවල් එක්ක බලනකොට ක්‍රිස්තු පූර්ව 2500-600 විතර අදාළ කතාවක් වගේ ඒකේ පේන්න තියෙන්නේ. ඒකම එයාගේ 40 වෙනි පරිච්ඡේදයේ එයා කියනවා, එයා විස්තර කරනවා, එයා මේ දෙවන් මහන්සියත් එක්ක සංවාදයක යෙදෙනවා. එයා දැකපු දෙයක් ගැන බෙහිමොත් බලාපන්න කියලා මේ යෝප්ට දෙවන් දෙවි සමිඳානන් මහන්සිය කතා කරනවා. එයාට බලන්න පුළුවන් දෙයක් ගැන නෙමෙයි කියන්නේ, බෙහිමොත් බලාපන්න. නුඹ මෙන් ඌත් සෑදුවෙමි. මේ දෙවිපියාණන් මහන්සි කියන ඔයාව හැදුවා වගේ මම මේ ලොකු හදවත් හැදුවා. ඔහු ගොනෙකු මෙන් තනකොළ කයි. මේගොල්ල ගොඩ දෙනෙක් මේ ශාකභක්ෂක. උගේ තුනටියේ තිබෙන උගේ ශක්තිය, බඩේ මස්කොබෝල තිබෙන බලය, වල්ගේ කිහිරි ගසක් මෙන් මනන්නේ. ඒකෙන් තමයි එයාට සෞරපොඩ් කියන නම දීලා තියෙන්නේ. ඉතින් මේ විද්‍යාත්මකව මේ ගැන සලකපු අය විස්තර කරනවා මේ බෙහිමත් කියලා බයිබලේ තිබෙන්නේ. බෙහිමත් කියන වචනේ අදහස ගංගා හස්තිය.
ගංගා හස්තිය. ඒ කියන්නේ ගංගේ හිටපු අලියා කියලා නෙමෙයි කියන්නේ. මිනිස් භාෂාවෙන් කියනවනම් හස්තිය කියලා කිව්වොත් හස්තිය කියන වචනේ පාවිච්චි කරනවා ඇත්තට නැත්නම් අලියට ගංගා හස්තිය කිව්වොත් ගංගා හිටපු මහ එක. මහ විශාල සත්වයා කියන අර්ථය ගන්න පුළුවන්. ඒක දැන් විද්‍යාඥයෝ කියනවා මෙයා මේ මෙයා තමයි සෞරපොඩ් කියලා. මොකද අර වල්ගේ මෙච්චර ලොකු වල්ගයක්. දැන් කිහිරි ගසක් කියන්නේ මහ විශාල වල්ගයක් නේ, ගහක් තරම් ලොකු වල්ගයක්. ඒකෙන් තමයි සෞරපොඩ් දැනගන්නේ. උගේ වල්ගේ කිහිරි ගසක් මෙන් වනන්නේ උගේ කලවාවල නහර එකට ගෙති තිබේ. උගේ ඇට පිත්තල වැනිය, ඉල ඇට යකඩ පොළු වන්නේ. අර සෞරපොඩ්ගේ පින්තූර දැක්කම විශේෂයෙන්ම අර රිබ් කේජ් එක යාගේ පේන්න තිබෙනවා. ලෝකයේ සමහර මියුසියම් වල මේගොල්ලන්ගේ මුළු ඇට සැකිල්ලම තියෙනවා. අර තැන් තැන් වලින් හොයාගෙන. උගේ ඉල ඇට යකඩ පොළු වැනිය ජයන් වහන්සේගේ වැඩවලින් ඌ ප්‍රධානියා, ඒ කියන්නේ හදපු ලොකුම එක්කෙනා වගේ මෙයා. ඌ සෑදූ තැනන් වහන්සේ උගේ ඌට කෑම සම්බවන්නේ වනේ සියලු සත්වයන් ක්‍රීඩා කරන කඳුවලය. ඔහු නෙළුම් ගස් යට බටවලද වගුරේද මුවාවේ ලගින්නේ. ඒ කියන්නේ ආ වගුරු වතුර ආශ්‍රිතව හිටියේ මේ ඇඟේ බර නිසාම. ගංගාවල ගල් නමුත් ඌ නැගිනවන්නේ. ඒ එක්කෙනෙක්. 41 වෙනි පරිච්ඡේදයේ තියෙන තව එක්කෙනෙක්. දැන් සිංහල පරිවර්තනයේ කිඹුලා කිව්වට ලෙවියාතන් තියෙන්නේ. මේ අපි දන්න කිඹුලා නෙමෙයි මේ. ලෙවියාතන් කියලා තමයි හෙබ්‍රු එකේ තියෙන්නේ. මෙයාට කියන්නේ විද්‍යාඥයෝ ඩෙයිනොසකස්. DEINOSUCHUA ඩෙයිනොසකස් කියන්නේ මොකද? මෙයාව විශේෂයෙන් දන්නේ ඔය ඉසුරු කියපු එක්කෙනා. උගේ දිව ලණුවකින් පහත් කරන්නට නුඹට පුළුවන්ද? එයාගේ විශේෂ ලක්ෂණය තමයි 41 20 කියනවා. උගේ කටින් ගිනිදැල් නික්මන්නේය. ගිනි පුපුරු පැන නගින්නේය. ලිපේ තිබෙන හැලියකින්ද දැවෙන කටාරමකින්ද මෙන් නාස්පුඩු වලින් දුම් නගින්නේය. උගේ හුස්මට අඟුරු පත්තුවන්නේය. ගිනිදැලක්ද උගේ කටින් නික්මන්නේය. දැන් අපි මේ ගොඩක් අය හිතුවේ මේක මේ මනක්කල්පිතයි කියලානේ. මකරා. මකරා. මකරා මනක්කල්පිතයි කියලා අපි දන්නේ. ඩ්‍රැගන් කියන එකනේ. ඔව්. හැබැයි මිනිස්සුන්ගේ මිත්‍යා කතා වලට ගොඩක් හේතු වෙනවා ඇත්තෙන්ම තිබුණ එකක් හෝ අහපු එකක්. ඉන්ද දේව වචනේ පැහැදිලිව විස්තර කරනවා ජෝබ් ජීවත් වූ කාලේ මෙවැනි සතෙක් හිටියා. ඒ දැන් විද්‍යාත්මකව හිතන්නේ මේගොල්ලන්ගේ මේගොල්ලෝ මේ ශාකභක්ෂක නිසා ගොඩක් මීතේන් නිපදෙනවා. උන් මාංශභක්ෂක කියලා ඔප් වෙලා නැද්ද? මාංශභක්ෂකයෝ ඉන්න ඇති. හැබැයි මේගොල්ලෝ ගොඩක් අය මේ ශාකභක්ෂකයෝ ලෙස තමයි ඉඳලා තියෙන්නේ. එහෙම තමයි ඔප් වෙලා තියෙන්නේ. එහෙම තමයි ඔප් වෙලා තියෙන්නේ. එතකොට ඒ ශාකභක්ෂණය නිසා මේගොල්ලන්ගේ ලොකු ගොදුරක් තිබුණා. ඒකේ තිය තියා මේගොල්ලෝ කකා ඉන්නකොට මීතේන් නිපදෙනම මීතේන් එක්ක හුස්ම ගන්නකොට ඔක්සිජන් පත්තු වෙලා ගිනිදැල් ඇත්තෙම නිකුත් වෙනවා. ඒක මේ මනංකල්පිත හෝ මිනිස්සු බය කරන්න හදන කතාවක් නෙමෙයි. ඒක ඇත්තටම ඔවුන්ගේ සිරුර තුළ සිද්ධ වෙච්ච සංසිද්ධියක්. ශාරීරික සංසිද්ධියක්. ජීවවිද්‍යාත්මක විස්තර කරන්න පුළුවන් සංසිද්ධියක්. හැබැයි ඒක ඉතින් මනංකල්පිත කතා ගෙතුවා. එහෙම අය නගරයකට ආවා, නගරයකට ඇවිල්ලා මෙහෙම කරා. ගොඩක් අපි තරුණ කාලේ චිත්‍රපටි තිබුණානේ ওই જાති ඒවා. දැන් ඒ වගේ ඒවා වැඩි වෙන්නේ නැහැ. මොකද දැන් වෙන කම්ප්ලීට්ලි මිතිකල් මොන්ස්ටර්ස්ලානේ දැන් ඉන්නේ. ඒ කාලේ චිත්‍රපටි හැදුවා මේ වගේ හිටපු අය ගැන. ඉතින් ජුරසික් පාර්ක් එකේ මේගොල්ලෝ ගොඩක් ප්‍රසිද්ධ වුණා. ඉතින් මේ සිද්ධියනත් අපිට පේන්නේ දේව වචනේ යම් සිද්ධිමාලා විස්තර කරලා තියෙන දේවල් සමහර විට දෙවිපියාණන්ගේ සර්වඥ දැනුමින් එකතු කරා පසු කාලයක විද්‍යා ප්‍රශ්න එනකොට මිනිස්සුන්ට අඟවන්න මං හිතන්නේ ඇත්තෙන්ම දෙවිඳුන් දුන් වචනයක් තිබේ. මිනිස්සුගේ බුද්ධියෙන් හොයන දේවල් ගැනත් මේකෙන් පාඩමක් ගත්ත හැකි. සහ අපිට මේකෙන් පේන්න තියෙන්නේ ඩිනෝසෝර්ස්ලා මිනිස්සු ඉන්න කාලේ හිටියා කියලා. ඉතා ආදි පරණ අවුරුදු බිලියන් ගානකට ඉස්සෙල්ලා නෙමෙයි මිනිස්සු ඉන්නකොටත් ඩිනෝසෝර්ස්ලා හිටියා. සහ ලැටියොලි කියලා තැනක ෆුට් ප්‍රින්ට්ස් තියෙනවා. ඩිනෝසෝර් ප්‍රින්ට් එකයි මිනිස්සුන්ගේ ප්‍රින්ට් එකයි එකට යන. ඒ කියන්නේ ඒගොල්ලෝ සමකාලීනව හිටලා තියෙනවා. එහෙමයි අපිට පේන්න තියෙන්නේ. දැන් මෙතනින් අපි උත්සාහ කරන්නේ ඇත්තටම ප්‍රේක්ෂක බැතිමතුනේ මේ බයිබලීය වචනය, බයිබලීය දැක්ම,
මේ බයිබලයෙන් සනාථ වෙලා තියෙන දේවල් කෙතරම් විද්‍යාත්මකද කියන එක. ඔබ දන්නා පරිදි බයිබලයේ සඳහන් වී තිබෙන බොහෝ සංසිද්ධීන් සිද්ධ වී තිබෙනවා, අදරත් සිද්ධ වෙමින් පවතිනවා. අනාගතයේදීත් අනිවාර්යයෙන්ම සිද්ධ වේවි. එසේනම් කෙනෙක් තර්ක කරනවා නම් කිතුණු දහම විද්‍යාවෙන් බැහැරවයි තිබෙන්නේ. කිතුණු දහම විද්‍යාත්මක නැහැ. එය පුහු මතයක් බවට පත් කරන්නට හොඳම සාක්ෂි සාධක තමයි මේ. ඉතින් මෙය තහවුරු කිරීමයි අපේ අභිප්‍රාය වෙන්නේ. වෛද්‍යතුමනි, දැන් ඩයිනෝසරයින් සිටියා නම් අද අපිට උන් දක්නට ලැබෙන්නේ නැහැ. විද්‍යාවේ ඉදිරිපත් කරන මතවේදය තමයි මේ ඩයිනෝසෞරයන් කාලයකදී සම්පූර්ණයෙන් බාහිර වඳ වී ගිය බවට. එහෙම වඳ වෙලා යන්නට තියෙන ප්‍රබලම බයිබලීය සාක්ෂිය මොකක්ද? අපිටත් එකඟ වෙන්න පුළුවන්, ඒගොල්ලෝ එක කාලයකදී හදිසියේ මහා විශාල ප්‍රමාණයක් විනාශ වෙලා ගියා කියලා. ඒකට බයිබලෙන් ගන්න පුළුවන් සාක්ෂිය තමයි නෝවාගේ ජලගැල්ම. ඉතින් විද්‍යාව පැත්තෙන් බලනකොට මේගොල්ලෝ මේ මහා විශාල අස්ති ප්‍රමාණයක් සත්තු එකසරේ මැරිච්ච ද්‍රෝණිකා මේ අර සිල්ටිං ප්‍රෝසෙස් එකක්, ඒ කියන්නේ මහා වතුර ගොඩක් කැළමෙනකොට පස් පාංශු පාංශු තැම්පත් වෙන විදිහක් තිබෙනවා. ඒ විදිහට මේගොල්ලෝ වැළලිලා තියෙන්නේ. මහා ජල ගැල්මක් ඇවිල්ලා පස් එක්ක වැළලිලා කැළඹුණු පස් එක්ක. ඒ වගේම තියෙනවා මහා ගස් වැළලිලත් එහෙමම පස් තරතරස්තර එක්ක. එතකොට අපිට පේන්න තියෙන්නේ ලෝකෙට කාලගුණික වෙනසකුත් ඇති කරපු ස්වභාවික ව්‍යසනයක් වුණා කියලා. එතකොට මේ සයිබීරියාවේ තිබෙනවා ඝර්ම කලාපික ශාකවල ෆොසිල වර්ග. එතකොට ඒ කියන්නේ මේ කාලයක් තිබිලා තියෙනවා සයිබීරියාවේ කාලගුණය මීට වඩා වෙනස්. ඉතින් ඒ විද්‍යාවෙන් භූගර්භයෙන් හොයාගන්න සාක්ෂියක ගැළපෙන එක තමයි මේ නෝවා කියන පුද්ගලයාගේ කාලේ මහා ජල ගැල්මක් වුණා කියලා. බයිබලීය කාලවේදය අනුව නෝවාගේ වයස ගණන් කරලා බලනකොට, පරම්පරා කතා බලන් කරලා බලනකොට නෝවාගේ නෝවා ඉඳලා තියෙන්නේ ක්‍රිස්තු පූර්ව 2500 විතර. හැබැයි ඒ කාලානුක්‍රමණය බයිබලෙන් ගණන් කරන්න පුළුවන් කාලානුක්‍රමණයක්. මේ අහවලාගෙන් අහවලා බිහිවිය කියන එක ගණන් කළ ගණන් කළ යන කාලානුක්‍රමණයක්. ඉතින් ඒ නෝවාගේ කාලය ගැන මෙහෙමයි දේවචනය කියන්නේ, මතුපිට මනුෂ්‍යයන් වැඩිවෙන්ට පටන් ගත්තා. එතකොට දෙවියන් වහන්සේව විශ්වාස කරපු අයයි මනුෂ්‍ය වර්ගයයි මනුෂ්‍යනි කෝමහරි දෙවියන් දෙකොටසක් ඉඳලා තිබෙනවා, දේව භක්තිකයෝ සහ දේව අභක්තිකයෝ. සහ ඒ කාලේ මහ පරිමාණයෙන් සමාජ දූෂණයක් වෙලා තිබෙනා වගේ පේන්න තිබෙනවා. ඒකට අපි එකතු කරන්න ඕන ලූක්තුමාගේ සුවිශේෂයේ 17 වෙනි පරිච්ඡේදයේ ජේසුතුමානන් කිව්වා එතුමානන්ගේ නැවතත් එන කාලය ලංවන විට ජන සමාජයේ තත්ත්වය නෝවාගේ කාලයෙන් වන්නේ කියලා. එයා ඒක විශේෂයෙන් කිව්වා. එතකොට ඒකම කිව්වා නෝවාගේ කාලයෙන් වන්නේ මිනිස්සු කමින් බොමින්ද අවිවාහ බෙමි අවාහ විවාහ බෙමින්, ඒ කියන්නේ ලිංගික ක්‍රියාවල් වල අනාචාරිකව අසීමිතව යෙදමින්ද කියලා ওই දෙක තිබුණා. ඒකම එතුමා ඒ කාලය ගැන කිව්වා. එතුමාගේ ඒ මේ කාලයේදී ලොත්ගේ කාලයෙන් වන්නේය සොදම්බල තිබුණු ක්‍රියාවාගේ මිනිස්සු හැසිරෙන්න පටන් ගන්නවා කියලා. ඉතින් අපි දන්නවනේ සොදොමේ තිබුණේ මොනවාගේ ක්‍රියාද කියලා, ඒ වගේ ලිංගික අපචාර. ඒක නිසාත් මේ නෝවාගේ කාලය ගැන අපි ටිකක් වැඩියෙන් හොයා බැලිය යුතුයි කියලා හැඟෙනවා. මොකද අපේ සම්විධානන් වහන්සේ ජේසුතුමානන් ඒ ගැන විශේෂයෙන් කියපු නිසා. නෝවාගේ කාලේ තව අද්භූත දෙයක් තිබෙනවා. දෙවිපියා කිව්වා මාගේ ආත්මය මනුෂ්‍යයා හා සදාකල්ම විවාද නොකරන්නේය. මොකද සියල්ලන් බහරයාවන් කොට ඒ කියන්නේ කෙලවර මිනිස්සු අර ලිංගික ක්‍රියාවල බොහෝ අසම්මත ලෙස යෙදුනලු.
දැන් එතු දෙවිපියන වහන්සේ කිව් තවදුරටත් දේ වචනේ කියනවා උප්පත්ති 6 වෙනි පරිච්ඡේදයේ ඒ දවසේ යෝධයෝ පොළවේ සිටියෝය. ඒක ඉතින් අමුතුම කතන්දරයක්නේ. ඒ දවස්වල යෝධයෝ පොළවේ සිටියෝය. දෙවියන් වහන්සේගේ පුත්‍රයන් මිනිස්යන්ගේ දූවතුන් මෙතන පැමිණි කල ඒ ස්ත්‍රීන් ඔවුන් නිසා වැදූ දරුවෝ පුරාණයේ සිට කීර්තිමත් වූ බලසම්පන්න මිනිස්යෝ වූය. දුෂ්ටකම පොළවේ මහත් බව සිතේ කල්පනා කවර අරමුණු නිරන්තරයෙන් නපුරු වීම තිබෙන බවද ස්වාමින් වහන්සේ දුටුසේක. දැන් මේ ගැන තවදුරටත් යන්නට ප්‍රථම මේ යෝධයෝ සිටියෝ කියන එක ඊට වඩා මෑත ඉතිහාසයේදී අපි දන්නවනේ දාවිඩ් ගෝලියත් ගැන කතන්දරය. ගෝලියත් අඩි 9ක් විතර උසම හිටියා. එතකොට මේව ඇත්තද? දැන් වර්ෂ ගණනාවකට ප්‍රථම 1970 විතර කැණීම් වගයක් කරා ඊශ්‍රායලයේ ඉස්සර ගාත් කියලා තිබුණු ප්‍රදේශය දැන් ලොකු ප්‍රශ්නයක් තියෙන ගාසාවල ළඟ ප්‍රදේශයක් ගාත් කියලා. ගාත් තමයි අර පිලිස්තවරුන්ගේ නගරය කියලා තිබුණේ. මේ කැණීම් කරගෙන යනකොට මේගොල්ලන්ට හම්බ වුණා විශාල නගරයක්. ඒ නගරේ ගේට් මේ දොරටු තාම තිබුණා යකඩ වලින් සහ ගල් වලින් හදපු දොරටු. ඒවා මේ අඩි 10-12 මිනිස්සුන්ට යන්න හැදුවා වගේ තමයි දොරටුවේ සයිස් එක. තව එහෙම් පිටින්ම පඩිපෙලක් හද මේ එක්ස්කැබේට් කරා හාරලා බලනකොට එහෙම් පිටින්ම ගල් පඩිපෙලක් තිබුණා. ඒ පඩිපෙලේ පඩියක් අඩි 2ක් විතර උසයි. මහ විශාල පඩිපෙලක්. ඒක යන්න පුළුවන් ඇත්තේ දැන් අපේ පඩියක් අඟල් 6ක් විතරනේ. ඉතින් අපි වගේ දෙගුණයක්වත් උස මිනිස්සු තමයි ඒවල ගිහිල්ලා තියෙන්නේ. ඒ නිසා මේ බයිබලයේ කියන යෝධයෝ හිටියා කියන එක ගැන අපිට සලකන හෙබ්‍රිය වචනේ නෙෆිලිම්. අපිට මේක විහිළු කතාවක් නෙමෙයි බයිබලේ කියනවා ඇත්තයි කියලා ආයෙත් කියන්න සිද්ධ වෙනවා. මොකද එහෙම නගරයක් දැන් සම්පූර්ණයෙන්ම ගොඩ අරන් තිබෙනවා. සමහර විට ඒව වෙන තැන්වල තියෙනවද දන්නේ නැහැ. නමුත් අපි දන්නවනේ ඊශ්‍රායලයේ ආශ්‍රිතව ගොඩක් බොහෝ ගවේෂණ කරනවානේ. මොකද ඒ කියන්නේ ලොකු ඉතිහාසයක් තියෙන නිසා. දැන් අපි මේකේ සමාජ විද්‍යාත්මක පැත්තට ගියොත් මිනිස්යා මතු පිටින් නැති කර දමන්නෙමි කියලා දැන් මාංශ තීරණයක් ගත්තම මහත් ජල ගැල්මක් ආවා. ඊට ඉස්සෙල්ලා කිව්වා නෝවට නැවක් හදන්න කියලා. දැන් මේ නැවේ විස්තර දීලා තියෙනවා. නැවේ විස්තර දීලා තිබෙනකොට අපිට පේන්න තියෙන්නේ නැවේ සයිස් එකේ හැටියට බැටලෝ 120,000ක් විතර දාන්න පුළුවන්. ඒක පොඩි පහේ නැවක් නෙමෙයි. ඒ නැවේ ප්‍රමාණය පිළිබඳව කොහොමද සාක්ෂි හොයාගෙන තිබෙන්නේ? මේක කියලා තියෙනවනේ රියංගන. මං ගන්නේ ඔය බයිබලයේ සඳහන් වෙලා තියෙන ඒ ප්‍රමාණයන් ඔප්පු කිරීම සඳහා මේ ලෝකයේ තුල කළ කැණීම් වලින් භෞතිකමේ සාක්ෂි හම්බ වෙලා තියෙනවද? දැන් සමහරු එක කාලයකදී කිව්වා නෝවාගේ නැවේ කොටසක් එක්තරා ස්ථානයකදී හොයාගත්ත කියලා. මම ඒ ගැන ස්ථීරෙම්ම කියන්න කැමති නැහැ. මොකද මට ෂුවර් නැහැ. ඒ ගැන තිබෙන භූගර්භ සාක්ෂි එතකොට ඒකේ කාලය මනින්න පුළුවන්නේ. ඒ කාලය මැනුම් ඇත්තෙන්ම හරිද කියලා මම දන්නේ නැහැ. නමුත් බයිබලයේ තිබෙන විස්තර අනුව පාවෙන්න පුළුවන් විශාල නැවක් මේක. සහ ඒකේ අන්තර්ගතය අච්චර ලොකුයි. බැටලු 120,000ක් දාන්න පුළුවන්. එතකොට සත්වයන්ගේ ජීනස් ගත්තොත් දැන් මේ ජියොලොජිකලි කියනවනේ ජීනස් එක. ඒ කියන්නේ බලු වර්ග. දැන් හැම බල්ලෙක්ම දැම්මේ නැහනේ. බලු වර්ගයේ දැම්මොත් ඒගොල්ලන්ගෙන් ඇති වෙගෙන යන්න පුළුවන්. ඒව 16-10 තියෙන්නේ. ඒ කියන්නේ ජානමය වර්ගද නැත්නම්? ඔව් ජානමය වර්ග. ඒ කියන්නේ ජීනස් එකකින් ස්පීෂීස් ගණන වෙනස් වෙන්න පුළුවන්. ස්පීෂීස් කියලා කිව්වේ ඒක. ඒක එතකොට බල්ලෝ ජාති ඇල්සේෂන් ද ඒව දැන් කාලය ආපු හයිබ්‍රිඩ්. බලු වර්ග ඉන්නවනේ. බලු වර්ග වෙනස් වෙන්න පුළුවන් මොනවා වුණත් 16-10. ඒ 16-10 කියන්නේ මූලික ජානම 16-10 අනුජාන වලට පසුව බෙදෙනවා. පසුව බෙදෙනවා. ඒ 16-10 අර නැවට දාන්න පුළුවන්. දැන් ලොකුම අය ගත්තොත් අලියා වගේ නෝනායි මහත්තයා වෙන්නේ දැන් මේ.
ඉති පොඩි අලි පැටිය දෙන්න දන්න පුළුවන්නේ පොඩි ගෑනු අලිය පැතිය කෝමහරි බයිබලේ කතන්දරේ තියෙන සත්තුන්ටත් ඉඩ තිබුණා අර මාස ගණනකට අවශ්‍ය කෑමදාගන්නත් ඉඩ තිබුණා කියලා තමයි පේන්න තියෙන්නේ නේද ඉතින් එහෙම තමයි අපිට නෝවාගේ ජල ගැල්ම පිළිබඳව විද්‍යාත්මකව ඔප්පු කර ගැනීම මේ විදිහට කරන්නට පුළුවන්. පුළුවන් මොකද ලෝකෙ ගොඩක් තැන්වල තිබෙනවා මහා ජල ව්‍යසනයකට 80 භවයේ සාක්ෂි ඒක නැහැ කියන්න බෑ. ඒ කියන්නේ විද්‍යාත්මකව ලෝකයේ තුල පිළි අරගෙන තිබෙනවාද ලෝකයේ මහා යම් කිසි කාලයක ජල ගැල්මකට ලක් වූ බවට සාක්ෂි. කැටස්ට්‍රොෆික්නේ කැටස්ට්‍රොෆික්. ලෝකේ එක විදිහට හැදුනේ නැහැ භූගර්භය. භූගර්භයේ එක විශාල ව්‍යසනවලට 80 භව පේන්න තිබෙනවා. එය භූවිද්‍යාක්ෂයන් තහවුරු කරනවා. තහවුරු කරනවා. එතකොට නෝවාගේ ජල ගැල්ම බයිබලීය වශයෙන් සනාථ වෙනදී විද්‍යාව තුළත් සනාථ වී හමාරයි. අපිට කියන්න පුළුවන් අපිට පෙනෙන විදිය මේ මහා විශ්වීය ජල ගැල්මකදී වෙච්ච දෙයක් තමයි මේ විස්තර පේන්න තිබෙන්නේ කියලා භූගර්භ සාක්ෂිවල. පෘථුවියට කොච්චර වයසද වෛද්‍යතුමනි? අමාරු ප්‍රශ්නයක්. දැන් බයිබලීය කාලානුක්‍රමණය අනුව ඒක වංශ කතාවල තිබෙනවානේ මෙතුසේලා මෙච්චර වයස සිටියේදී මෙයා වැදුවා යනාදි වශයෙන් ඒ වයස් ටික එකහු කරගෙන ගියොත් ක්‍රිස්තු පූර්ව 4170ක් විතර තමයි එන්නේ. ක්‍රිස්තුස් වහන්සේට පෙර අවුරුදු 4170ක් විතර. ඒ කියන්නේ ක්‍රිස්තුස් වහන්සේ සිට ආබ්‍රහම්ට 2000ක් විතර 2170ක් ආබ්‍රහම් සිට ආදම්ටත් ඒ වගේම මේක ගණන් කරගෙන ගිය හැකි. එතකොට බයිබලයේ මේක අනුව 6000ක් විතර නෙන්නේ. දැන් මේක දැන් අපි ඉන්නේ ක්‍රිස්තු වර්ෂ 2024. එතකොට පෘථුවියේ යම් යම් දේවල් උදාහරණයක් වශයෙන් පෘථුවියේ කාදන වේගය. දැන් පෘථුවියේ මතු පිට මුහුදට හේදීගෙන යනවනේ. ඉතින් අවුරුදු 100කට පෘථිවියේ මතු පිට හේදී යන ප්‍රමාණය සැලකුවම පෘථිවිය ගොඩක් කලක් කොහොම හේදී හේදී ඉඳලා නැහැ. අවුරුදු 100කට අඩි 2ක් විතර පෘථිවියේ මතු පිටින් හේදෙනවා. ඉතින් පෘථිවිය අවුරුදු බිලියන් ගණන් වයස නම් පෘථිවියක් හේදෙන්න පෘථිවියක් ඉතුරු වෙන්නේ නැහැ. එහෙනම් අද මේ වෙනකොට පෘථිවියක් නැති වෙනවා. නැති වෙනවා. මේවා මනින්න පුළුවන් ඒවා. අවුරුදු 100ක් තුල පෘථිවියේ තට්ටුව කොච්චර හේදිලා මූදුබත් වෙනවද කියන එක මනින්න පුළුවන්. ඒ අනුව මූද පිරෙන්න පටන් ගන්නවා. ඉතින් ඔහොම ඒවා තිබෙනවා පෘථිවියට එපමණ වයසක් බිය නොහැකිය. ඒතර පෘථිවියේ චුම්බක ක්ෂේත්‍රය එන්න එන්න අඩු වෙනවා. ඉතින් යම් කාලයක් පෘථිවිය දේවචනේ කියන පෘථිවිය වස්ත්‍රයක් මෙන් පරණ වෙනවා කියලා. අපි මේ කතා කරන්නේ ලෝකාන්තිමයක් ගැන නෙමෙයි. අපි මේ කතා කරන්නේ පෘථුවිය පටන් ගැන්මේ සිට වයස් වෙනගත් බව පේන්න තිබේ. ඒ නිසා පෘථුවියේ යම් යම් මේවා මැනලා බලනකොට එච්චර වයසක් වෙන්න බෑ. වෙන්න බෑ. ඔව්. පෘථුවියේ මේ වියකී යාම පිළිබඳව මොකද්ද විද්‍යාත්මක පදනම? දැන් ලොකු බයක් තිබෙනවා ග්ලෝබල් වෝමින් ගැන. මේක ප්‍රශ්නේ පටන් ගන්නෙ සාගරයේ. මොකද සාගරය තමයි ලෝකයේ උෂ්ණත්වය යාමනය කරන්නේ. ඒ සාගරයේ රත් වීම අනුව තමයි නිරක්ෂයේ වටාම මේ ඩෝල්ඩ්‍රම්ස් කියලා හුලං జాතියක් තියෙනවා. එතකොට මේ මෝසම් වර්ෂා එන ක්‍රමයක් තියෙනවානේ. ඒ ඒ රටට ඒ ඒ මාසෙට කැරකීගෙන යන ක්‍රමයක් තිබෙනවා. දැන් සාගරයේ තිබුණා ප්‍රධාන වශයෙන් කරන්ස් ජාති දෙකක් මහා ගංගා වගේ සාගරයේ කරන්ට් එක සාගර පතුලේ සිට උඩට එනවා. එතකොට සාගර උෂ්ණත්වය යාමනය වෙන ප්‍රධාන ක්‍රමයක් කරන්ට් එක යටි ඉඳලා උඩට එනවා. ඒ වගේම උත්තර ධ්‍රුවයේ සිට නිරක්ෂයට කරන්ට් ගලනවා. ඊළඟට දක්ෂිණ ධ්‍රුවයේ සිට නිරක්ෂයට කරන්ට් ගලනවා. එහෙම තමයි ලෝක උෂ්ණත්වය යාමනය වේගෙන යන්නේ. නිරක්ෂණය නිරක්ෂයේ වටා රස්නේද ධ්‍රුවවල අයිස් කැප්ද. එතකොට ඒ ධ්‍රුවයේ තිබෙන අයිස් කැප් එක පොළොවේ
තාපය සූර්ය තාපය පරාවර්තනය කරනවා පොළොවට ඇතුළු නොවන පිණිස. දැන් අයිස් කැප් දිය වෙනකොට එන්න එන්න පෘථිවියේ මේ සූර්යාගෙන් ඇතිවෙන එන තාපය වැඩි වෙනවා. වැඩි වෙනවා. දැන් පෘථිවියට මේ සාගරයට ගොඩාක් ඩම්පින්. ඒ කියන්නේ මහා නැව් වල තිබෙනවා පෙට්‍රෝ බොර තෙල්. ක්‍රූඩ් ඔයිල් පිරිපහදු කරන යන්ත්‍රාගාර. ඒ කියන්නේ අපේ සපුගස්කන්ධ වගේ ඒවා හැම නැවක් අස්සෙම තියෙනවා. නැවුතල තියෙනවා. නැවුතු. ඉතින් හිතා ගන්න පුළුවන් මහා නෞකා කොච්චර තියෙනවද සම්පූර්ණයෙන්ම අපද්‍රව්‍ය සාගරයට දාන්නේ. ඊට අමතරව දැන් හැම ප්‍රොඩක්ෂන් එකකම දැන් සමයකට ග්‍රීෂ්ම ඍතුවට ඇඳුම් විකිණෙන්නේ නැහැනේ ඔක්කොම. ඒ ඔක්කොම මුදට දාන්නේ ටොංගණන්. ඇඳුම්. ඇඳුම්. එතකොට වින්ටර් එකේ ඇඳුම් ඔක්කොම විකිණෙන්නේ නැහැනේ. ඊළඟ වින්ටර් එකට තියන්නේ නැහැනේ. එතකොට ෆැෂන් නැහැනේ. ඉතින් ලෝකේ මහ පරිමාණ කර්මාන්ත අවියුද සෑදීම තෙල් කර්මාන්තය මෝට කර්මාන්තය ෆැෂන් කර්මාන්තය කොස්මටික් කර්මාන්තය ෆාර්මසිටිකල් කර්මාන්තය ඔයින් කොච්චරක් මිනිස්සුන්ට අවශ්‍යද කියන හිතන්න ගියාම මේක මම ඇත්තම දුකක් ඒ ඉතින් දැන් සාගර පතුලේ කොරල්ස් 40%ට බැහැලා කොරල්ස් වලින් තමයි අපේ කාබන් ඩයොක්සයිඩ් සාගර පතුලේ කොරල්ස් වලින් තමයි කාබන් ඩයොක්සයිඩ් පාලනය වෙන්නේ මොකද ඒ කාබන් ඩයොක්සයිඩ් බයිකාබනේට් වෙනවා බයිකාබනේට් කොරල්ස් වලින් ඒක අහක් කරලා දානවා එතකොට pH බැලන්ස් එක අම්ල බස්ම එකත් ඒකෙන් රැකිනවා කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණයත් ගානට තියා ගන්නවා දැන් 40%කට කොරල් අඩු වෙලා තියෙනවා කොරල් කියන්නේ ජීවියෙක්නේ ජීවියෙක් ඔව් දැන් මිනිස් ශරීරයේ කිඩ්නි තියෙනවනේ වකුගඩු වකුගඩුනේ ඔය වාගේ වැඩ කරන්නේ pH අගය කරන්නේ බහිස්රාවය කරන්නේ වකුගඩු. අපේ වකුගඩු දෙකක් තිබෙනවා. අපේ ශරීරයේ වකුගඩු ක්‍රියාව 3/1කට අඩු වුණොත් රීනල් ෆේලිය එනවා. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම වකුගඩුවක් නැති වෙලා අනිත් එකෙන් 3/2ක් තියෙනවා නම් අපිට ඉන්න පුළුවන්. පුළුවන්. ඊට වඩා අඩු වුණොත් අපිට ඉන්න බෑ. අපිට රීනල් ෆේලිය කියනවා. දැන් ලෝක ගෝලයේ කොරල් 40% වෙනකන් අඩු වුණාම තාම කෙරීගෙන යනවා. දැන් මට සාධාරණ ප්‍රශ්නයක් හිතෙනවා මේක 33 වෙනකන් අඩු වුණොත් මොනව වෙයිද කියලා. මිනිස් ශරීරය වගේ වෙයිද නැත්නම් ඔහොමයිද කියන ප්‍රශ්නය. ඊළඟට සාගර පතුලේ තිබෙනවා එවරස්ට් කඳු මුදුනට වඩා ලොකු කඳු. ඒව ඔක්කොම වැහිලා තියෙන්නේ හරිතරප්පද තියෙන පුංචි පුංචි පැලෑටි වලින්. ලෝකයේ ඔක්සිජන් වලින් 60%ක් නිපදවන්නේ ඒවා. ඉතින් ඒ පැලෑටි ගොඩක් දැන් කාගෙන කාගෙන යනවා පුංචි පුංචි මාළු විශාල රෑන්. ඒ මොකද ඩීප් සී ෆිෂින් ගිහිල්ලා ලොකු ට්‍රෝලර්ස් වලින් ලොකු මාළු සීමාවක් නැතුව අල්ලනවා. ලොකු මාළු සීමාවක් නැතුව ඇල්ලුවම මේ පොඩි මාළු නිකන් රංචු රංචු රෑන් රෑන් හැම තැනම යනවා. ඉතින් ඒගොල්ලෝ ගොඩක් ආහාර චක්‍රයේ වෙනසක් සිද්ධ වෙලා තියෙනවා. වෙනසක් සිද්ධ වෙලා තියෙනවා. ඉතින් අර සාගර පතුලේ තිබෙන පැලෑටි ඔයිටත් වඩා කන්න ගියොත් ඒක අපේ ලෝකයේ CO2 OT බැලන්ස් එකටත් බලපානවා, ටෙම්පරචර් එකටත් බලපානවා. ඉතින් ඕවා තමයි සාගරයෙන් ඇති වෙලා තිබෙන අභියෝග ලෝකයේ යාමනය ගැන. ඒව බයිබලයේ සඳහන් වෙලා තියෙනවා. ඒ දැන් ඒව බයිබලයේ සඳහන් වෙලා තියෙනවා කියන්නේ මේක ටික අමුතු කතන්දරයක් ලූක් 21 ජේසුතුමා කිය හිටියානේ උන්වහන්සේගේ ඊම ලං වූ කල කියලා එයා ලකුණු කීපයක් දෙන්න පටන් ගත්තා. එයාගේ අන්තිම ප්‍රසිද්ධ දේශනාව ඔලිව කන්දේ ඉඳලා නිකරේ. ඉතින් මේ දේශනාව වැදගත්කම නිසා මතේ 24ත් ඒක තියෙනවා මාක් 13ත් තිබෙනවා ලූක් 21ත් මේක තියෙනවා. ලූක් 21 එතුමා ජේසුතුමානෝ මේක කිය කී ඉන්න ගමන් අනිත් අය කිව්වේවත් කිව්වා ඒ කියන්නේ මේ ගෝලය ඇහුව ආචාර්යනි මේක කවදද වෙන්නේ කියලා. එතකොට එතුමා කිව්වා යුද්ධ සහ කෝලාහල ගැන අහන්න ලැබෙනවා මේ දේවල් පළමුවෙන් සිද්ධ වෙනවා රාජ්‍යයක් රාජ්‍යයකට විරුද්ධව නැගිටිනවා ජාතියක් ජාතියකට විරුද්ධව නැගිටිනවා ජාතියක් කියන්නේ එත්නොස්නේ ජාති ජාතිකවාදී ප්‍රශ්න
මහත් භූමි කම්පා නොඑක් තැන්වල සාගත හා වසංගත වන්නේ තුනක් කිව්වා. සාගත භූමි කම්පා වසංග සාගත වසංගත. දැන් ටෙක්ටොනික් තල අද්දර යම් තුලනේ ප්‍රශ්නයක් ඇති වෙගෙන එනවා. දැන් 2004 අපිට සුනාමියක් ආවනේ. ඔව්. ඉන්දියන් ටෙක්ටොනික් ප්ලේට් කියන්නේ අපේ භූගර්භයේ ඇතුලේ තියෙන අතිවාර. භූගර්භයේ ඇතුලේ තියෙන අතිවාර. අයන් නිකල් විශාල තට්ටු. ඒ කියන්නේ දැන් මේ ලෝක සිතීමේ අපිට රටවල් විදිහට පේනවනේ. ඒ රටවල් විදිහට පේන එක නෙවෙයි, ඒක අභ්‍යන්තරේ. ඒවා රඳාපවතින හරියට තියෙනවා. දැන් මේ වීදුරුව තියෙන්නේ මගේ අතේ. මේ වීදුරුව මෙතන උඩ තියෙනවා. මේ වීදුරුව මම මේ පීරිසි උඩ තියෙනවා. ඒකට මට පේන්නේ උඩින් මේ වීදුරුව. හැබැයි මේ පීරිසේ යට තියෙන පැත්ත තමයි ඔය ටෙක්ටොනික් ප්ලේට් එක කියලා කියන්නේ. හරියටම ලෝක ගෝලයේ උඩින් තියනා වගේ තව ගෝලයක් ඇතුළේ තියෙනුත් තියෙනවා. ඒක තනිකර යකඩ නිකල් විශාල මේවා. මෙතෙක් කලක් ඒවා අපි ඒවා ගැන හිතුවේ නැහැ නේ අමුතුවෙන්. ඉතින් 2004 අපේ 2004 අපි ඉන්නේ ඉන්දියන් ප්ලේට් එකේ. හරිම ඝනකමයි, ඉතාම ස්ථාවරයි. ඒ නිසා අපිට භූමිකම්පා නැත්තේ. ස්වභාවික විපත් අඩුයි. අඩුයි. 2004 සුනාමි ආව මේ මහා ඝනකම ඉන්දියන් ප්ලේට් එක, මෙහි තියෙන ඕස්ට්‍රේලියා ප්ලේට් එක මේක චුක් කාලේ යටට ගියා. ඒ කියන්නේ ඕස්ට්‍රේලියානු ප්ලේට් එකට වඩා ඉන්දියානු ප්ලේට් එක යටකට කිඳා බැසීමක් සිද්ධ වුණා. එතකොට තමයි අර අච්චර ජල ප්‍රවාහයක් ලංකාවට එනකොට පොල් ගහක් උසට රැල්ල ආවි. ඉතින් හිතියකි මොන ජියෝ ෆිසිකල් ෆෝස් එකක්ද මේක කියලා. ඉතින් දැන් ලෝකේ ටෙක්ටොනික් ප්ලේට් අතරත් භූමිකම්පා වැඩි වෙනවා. එතකොට ඒක තව ඇතුළට ගියොත් කම්පණය එතනින් ලාවලීක් වෙනවනේ. ඒකනේ ගිනි කඳු පිට වෙනවා කියන්නේ. තව එකක් වෙලා තියෙනවා, ඒ ටෙක්ටොනික් ප්ලේට් මැද ඝනත්වේ නිකන් මැද දුර්වල වෙලා දැන් ටෙක්ටොනික් ප්ලේට් මැදත් හිල් හැදිලා ලාව එන්න පටන් අරන් තියෙනවා. ඒක පහුගිය අවුරුදු 20 ප්‍රවණතාවයක්. තව උදාහරණයක් මට කිය හැකි, 2008 මෙක්සිකන් ගල්ෆ් එකේ මේගොල්ලෝ බ්‍රිටිෂ් පෙට්‍රෝලියම් එක අහුවෙලා ඇමරිකන් රජය එක්ක හැරුවා අර ඇතුලේ තිබෙන තෙල් සාගරයකට. මං ඉස්සෙල්ල ටෝක් එකේ කියලා දුන්නා භූගර්භයේ ඇතුලේ ජල සාගරයක් තියෙනවා, තෙල් සාගරයක් තියෙනවා. මේ මතුපිට තියෙන ඒවා නෙමෙයි. පාවිච්චි කරන ඒවා නෙමෙයි. මම හිතන හැටියට දෙවෙනිදුන් ඒවා පාවිච්චි කරන්න සැලසුම් කරේ නැහැ. ඉතින් මේගොල්ලෝ හිතුවා අර වගේ එකකට බැස්සොත් මහ පරිමාණයෙන් තෙල් ගන්න පුළුවන් කියලා. ඒ කියන්නේ දෙවියන් වහන්සේ විසින් භාවිතා කිරීම සඳහා නියම නොකරන ලද දෙයක් භාවිතා කරන්න මිනිසුන් උත්සාහ කරා. උත්සාහ කරා. මොකද මේ උඩ තෙල් අඩුවේගෙන යනවා යනාදී වශයෙන්. මේගොල්ලෝ මෙක්සිකන් බොක්කේ ඉඳගෙන මේක හාරගෙන ගිහිල්ලා ටෙක්ටොනික් ප්ලේට් එක ළඟටම හැරුවා. හැරුවම තෙල් ගොජ ගාලා එන්න පටන් ගත්තා. හරන්න පාවිච්චි කරපු නැව විසු වුණා. ඒක හිටපු ඔක්කොම ගිනි අරගෙන මැරුණා. මේක වැඩි නිවුස් වලට ආවේ නැහැ. මොකද මේක කරපු අය ඔක්කොම ටික වහගත්තා. ආපු තෙල් උඩ පාවුනේ නැහැ. මොකද සාමාන්‍ය තෙල් වලට වඩා ඒක ගොඩක් ඝනකමයි. ඒ ඔක්කොම ඒ මෙක්සිකන් බොක්ක අවට මේ මුහුදු තීරේ ඇමරිකානු මුහුදු තීරේ යට ජල ජීවිතය විනාශ වුණා, ශාක විනාශ වුණා, මත්සීන් විනාශ වුණා, ඔක්කොම අර ඝනකන් තෙල් ගිහිල්ලා හිර වුණා. ඊට මාස 8ක් යනකොට හරියටම ලෝක ගෝලයේ මේ කරපු දෙයට එහා පැත්තේ තියෙන ජපානේ. ඔව්. ජපානේ මහ විශාල භූමිකම්පාවක් ආවා. ඒකෙන් අපිට තේරෙනවා අර ඇතුළ ටෙක්ටොනික් බෝලේ නුසුදුසු විදිහට මේගොල්ලෝ ඩැමේජ් කරගෙන කියලා. ලෝකේ පරණවීම පිළිබඳ ඉෂු එක එකක්, මිනිස්සු පරිභෝජනය සඳහා මෝඩකම් තව එකක්. ඉතින් ඔය දෙකම අපේ ජීවිත කාලේ වුණා. මම මේ කියවන්න අපේක කියවන්නම් ලූක් 21. ඉතින් යේසු වහන්සේ කිව්වනේ භූමිකම්පා නොඑක් තැන්වල සාගත, ආහාර හිඟවීම් සහ වසංගත. ඉතින් අපේ ජීවිත කාලෙම ආව වසංගතයක්, ලෝකෙම නගර ටික වහන්න සිද්ධ වෙච්ච වසංගතයක්. අපි හිතුවේ නෑනේ වෛද්‍ය විද්‍යාව මෙච්චර දියුණු කාලෙක ලෝකෙටක පැතිරෙන වසංගතයක් කී කියලා. වසංගත. ඒක භයංකර පෙනීම්, අහසේ ලකුණු වන්නේය.
ඉතින් ඊළඟට උන්වහන්ස කිව්වා ජේසුස් වහන්ස කිව්වා ඊශ්‍රායල් ජනතාව ලෝකයේ නොයෙක් රටවලට විසිරෙනවා කියලා. මේ උන්වහන්සේගේ කාලෙනේ මේ කිව්වේ. ඉතින් ඒකට ලෑස්ති වෙන්න ඊළඟට කිව්වා එහෙත් යම් කලෙක සේනාවන් විසින් යෙරුසලම වටලා සිටිනවා නුඹලා දකින්නහුද එකලෙහි විනාශය ආසන්න බව දැනගනින්න. ඉතින් ක්‍රිස්තු වර්ෂ 33 ස්වාංශ මේක කිව්වේ ක්‍රිස්තු වර්ෂ 70 රෝම හමුදා යෙරුසලම වට කරලා ඒක ගිනිබත් කරලා ඊශ්‍රායෙල් යුදෙව් ජාතිකයෝ ලෝකෙ ගොඩක් රටවලට වහලුන් හැටියට විකුණනු ලැබුවා. ඒක අතීත සිද්ධයක්. ක්‍රිස්තු වර්ෂ 71 වුණා. මක්නිසාද ඒක ස්ත්‍රීන්ට ගර්භණියට අමාරු කාලයක් වෙනවා. කඩුමු මහතින් වැටෙන්න ඔය සියලු ජාතීන් අතරට වහලුන් මෙන් ගෙන යනු ලබන්න ඔය. ඒක සිද්ධ වුණා ක්‍රිස්තු වර්ෂ 70. ඊළඟට කියනවා අන්‍ය ජාතීන්ගේ කාලවල් සම්පූර්ණ වන තෙක් යෙරුසලම අන්‍ය ජාතීන් විසින් මඩිනු ලබන්නේය. ඊට පස්සේ යෙරුසලම ආපහු ඊශ්‍රායලගේ අතට පත්වන්නේය. එතකොට 70 යෙරුසලම ඔවුන්ට නැති වුණා. ආයෙත් යෙරුසලම ඒගොල්ලන්ගේ අතට පත්ුනේ කවදද? 1967. එතකොට අපිට තේරෙනවා 1967 වෙනකොට අන්‍ය ජාතීන් විසින් යෙරුසලම මඩින කාලේ ඉවර වුණා. ඔව්. ඒකම කියනවා ඉරහඳ තාරකා කෙරේ ලකුණු හා මුහුදෙහි රැළ ගැසීමේ ഘോഷාව නිසා වන වියවුලෙන් පොළවේ ජාතීන්ට දුක් වේදනා වන්නේය. දැන් මේක සම්පූර්ණයෙන්ම අමුතු කතාවක්නේ. මේක කවදද ඒස්වාංශි කියන්නේ මේ ක්‍රිස්තු එයා ඉන්නකොට කියපු දෙයක්. 33 කිව්වේ. හැබැයි එයා කිව්වා අර යෙරුසලම ආපහු ඊශ්‍රායල් වරුන්ට ලැබෙනවා. ඒක තමයි මේක කිව්වේ. 1967 යෙරුසලම ඊශ්‍රායල් වරුන්ට ලැබුණා. දැන් ජේසුතුමා කිව්වා වූ මුහුදේ රැළ ගැසීමේ ഘോഷාව පිළිබඳ ප්‍රශ්නය දැන් අවුරුදු 40ක වෙලේ ඉඳන්නේ අපි මේ අහන්නේ. කවුරුත් මීට ඉස්සෙල්ලා සාගරයේ ප්‍රශ්නයක් තියෙනවද කියලා හිතුවේ නැහෙනි. දැන් එන්න එන්න ග්ලෝබල් වෝමින් ගැන ප්‍රශ්න ඇති වෙනවා, සාගරයේ ප්‍රශ්න ඇති වෙනවා, කාලගුණික වෙනස් වීම හිතන්න බෑනේ. දැන් අපි පොරණුවක ඉන්නා වගේ නෙමෙයි දවස්වල හිටියේ. එතකොට මම මේක මුලින් කියවනකොට මම වෛද්‍ය ශිෂ්‍යයෙක්. ඉතින් මම හිතුවා මේක හරි අමුතු කියමනක්නේ. මේ මුහුදේ රැළ ගැසීම් වැඩි වෙනවා කියන එක ඒ කාලේ මෙච්චර ගොඩක් අපි ග්ලෝබල් වෝමින් ගැන කතා කරේ නැහනේ. ඇත්තම වැදගත්මනි. දැන් මම කුඩා කාලේදී බව මෙච්චර තිබුණ නැහනේ. රස්නෙකට මුහුණ දුන්නේ නැහැ අපි. නැහැ. ඉතින් මේ ජේසුතුමා කියපු එක මුහුදේ රැළ ගැසීම් ഘോഷාව නිසා වියුලෙන් පොළවේ ජාතීන්ට දුක් වේදනා වන්නේ. ඒක අපි සීරියස්ලි බාර ගන්න ඕන. එතුමා කිව්වේ අමුතු කතාවක්. අපේ ජීවිත කාලයේදී මුහුදේ රැළ ගැසීමේ ප්‍රශ්න ගැන ග්ලෝබල් වෝමින් ගැන අපිට ප්‍රශ්නය මතුවී තිබෙනවා. එතකොට ඉන්හාට මොකද වෙන්නේ? එතුමා කියනවා සිත් ක්ලාන්ත වෙන්න එපා. මනුෂ්‍ය පුත්‍රයා බලයෙන් සහ මහත් තේජසින් යුක්තව බලාකුල්ලකින් එනවා ඔබලා දකිනවා ඇත. ඒ යන්නේ අවසාන කාල සිද්ධි මාලාවකටනේ. මේක කොයි විදිහටද වේවි කියලා අපි තාම දන්නේ නැහැ. අපි තාම දන්නේ නැහැ. වෙච්ච දේවල් ගැන අපිට කතා කරන්න පුළුවන්. කතා කරන්න පුළුවන්. අපිට මෙතන ඇති වෙන සිග්නිෆිකන්ස් එක තමයි එතුමා මේ හදිස්සියේ කියපු එක. මුහුද ගැන විශේෂයෙන් කතා කරපු එක ඒක සර්වඥාණීමෙන් කිව්ව එකක් නේ. ඔව්. ඉතින් මම ආදේවාදීෙක් හැටියට මේක ඒ කාලේ කියවනකොට මට හිතුණා මේක හරි අමුතු කතන්දරයක්. මේක වුණොත් නම් ඇත්තෙන්ම මෙයා ඔක්කොම දන්න කෙනෙක් වගේ මේ කියන්නේ නේද? දැන් අපිට තේරෙනවා මේ සියල්ල දැනීමෙන් කියලා තියෙන ජෙසුතුමා කිව්ව දේ ගැන සැලකිලිමත් විය යුතුයි. එතුමා ඉදිරිය ගැන කියලා තියෙන දේවල් ගැනත් අපි සැලකිලිමත් වෙමු. විශේෂයෙන්ම අපේ වර්තමානය සුරක්ෂිත කරගන්න අපි ලෙස ජෙසුතුමන්ම යහපත් එඬිරා ලෙස දැනගත්තොත් හොඳයි නේද? බයිබලය, කිතු දහම, විද්‍යාව, සමාජ ජීවිතය. විද්‍යාඥයෙකු ලෙස, කිතුණු වෛද්‍යවරයෙකු ලෙස එකට කැටි කරමු. ඔව්. ඉතින් අපිට පේන්න තිබෙන්නේ මම නද ලෝකයක විශේෂ කාර්යයකට හෝමෝ සේපියන්ස් එතුමා තැබුවා.
උන්වහන්සේගේ ස්වරූපය දරන පිණිස. අපේ වැඩ ක්ෂේත්‍රවල අපි සම්පත් පරිභෝජනය කරන විදිය, විශේෂයෙන්ම අපේ ඊළඟ පරම්පරාවට සලකන විදිය. ඒකෙන්නේ ඔක්කොම පටන් ගත්තේ. පල දරන්ටත්, පල ගුණනයවෙන්ටත්, ඔබට දුන් දේ සම්පූර්ණ කරන්ටත්, විවාහය සහ ඉදිරි පරම්පරාව සැලකීම දෙවන් වහන්සේගේ විශිෂ්ට සිතිවිල්ල, ඒම් එක, අරමුණ. එතකොට අපි විවාහය පරිභව කරොත්, පවුලට අනතුරු වන දේවල් කරොත්, ලිංගිකත්වය නිග්‍රහ කරොත්, උන්වහන්සේ ජන සමාජයේ සැලසුම් කිරීමටත්, සැලසුම් කර ජන සමාජයේ පැවැත්මට අවශ්‍ය පරිසරය, මැවිල්ල ප්‍රතිෂ්ඨාපනය කිරීම, ඔය දේවල් ඔක්කොම රඳාපා තින්නේ මිනිසා පවුල බලා ගැනීම මතයි. මිනිසා ඊළඟ පරම්පරාව බලා ගැනීම මතයි. මේ වෙනකොට අපේ ලෝකයේ ජෛව උපත්වලට වඩා වැඩි ගබ්සා කිරීම. ඇමරිකාව වගේ රටවල්වල විවාහ නොවන ප්‍රතිශතය වැඩි විවාහ වන ප්‍රතිශතයට වඩා. ඉතින් මොනවද අපි මේ කියන්නේ? ඕ ගෝඩ්, දෙවිඳුනි, ඔබ මවපු ලෝකය අපිට ඕන විදිහට අපි හදනවා. ඔබ කැමති වුණත් නැතත්. ලිංගිකත්වය ගැන කියන්නෙත් ඒකනේ. දෙවිඳුන් මවපු විදිහට නෙමෙයිනේ දැන් ලිංගිකත්වය යන්නේ. එතකොට දෙවිඳුන් මොනවා කියයිද මිනිසාට? ඒකයි මං අහන ප්‍රශ්නේ. ඔබතුමා අදේවවාදීකු බව ඔබතුමා කලින් පවසලා තියෙනවා. ඔබතුමා ඉස්සර අදේවවාදීෙක්ද? ඔව්. ඔබතුමා දැන් අදේවවාදීෙක්ද? නෑ. දැන් අදේවවාදීෙක් නොවේ නම් දැන් ඔබතුමා කවුද? දැන් මම දෙවිඳුන් සර්බල්ධාරි බව, නිර්මාතෘ බව, සහ උන්වහන්සේ මිනිස් විසින් මෙලව පහළ වූ බව, ක්‍රිස්තුස් වහන්සේගේ චරිතය ඓතිහාසිකව කවුද? එතුමා ඇවිත් වෙන කවුරුත් කියපු නැති දේවල් කිව්වා. ලෝකයේ ආලෝකයේ මම වෙමි. මාර්ගයේද සැබෑවද ජීවනයේද මමම වෙමි. මා අනුව ඒමෙන් හැර පියාණන් වහන්සේ දැනගත නොහැකිය. ස්වර්ගයෙන් එමලද ජීවනදායක ආහාරය මමය. නැවත නැගිටීමද ජීවනයේද මමය. එතුමා අර මම වෙමි කියන ක්‍රියාපදය පාවිච්චි කරේ ග්‍රීක් භාෂාවෙන් එගෝ එයිමේ, එක කන්ටිනියස් ප්‍රසන්ට ටෙන්ස්. මම ඊයේ නෙමෙයි, මම හෙට නෙමෙයි, අද වෙමි, මම වෙමි, අකණ්ඩ පැවැත්ම. ඒකම තමයි හෙබ්‍රෙව් භාෂාවෙන් යාවේ කියලා කිව්වේ. යාහුවේ කිව්වේ මම මමම වෙමි. නික්මයාම 3 පරිච්ඡේදයේ 14 පදේ මෝසෙස් ඇහුවා, මම ගිහින් මේගොල්ලන්ට මාව කවුරු ඇව්වා කියලා කියන්නද කියලා. එතකොට දෙවිපියා මෝසෙස්ට කිව්වා, ඔයා ගිහිල්ලා කියන්න මම මමම වෙමි ඔබ වැව්වා. ඒක හෙබ්‍රෙව් වලින් යාහුවේ ඔබ වැව්වා. හායා කියන හෙබ්‍රෙව් වචනය ක්‍රියාපදය මම වෙමි. ඒක නිරන්තර වර්තමානය. ඉතින් ජේසුතුමා මෙලොව පහළ වුණාම නිතර හෙබ්‍රෙව් භාෂාවෙන් කතා කරනකොට යොහාන් 8:58 එයා කිව්වා, ආබ්‍රහම්ට පෙර මම වෙමි කියලා. මේක ඇහුනම යුදෙව්ව ගත්තක් ගල්. අරගෙන ඇහුව මොනවද මේ කියන්නේ? ආබ්‍රහම් අපේ පියා, ඔයා කියන ආබ්‍රහම්ට පෙර ඔයා මම වෙමි කියලා. මොකද ඒගොල්ලන්ට ඇහුණ හෙබ්‍රෙව් භාෂාවෙන් මේ මෙයා කියන්නේ මේ අරයා කියලානේ. ඉතින් ඇත්ත තමයි. එතුමා කිව්වා පැහැදිලිව මම වෙමි. ඒ කියපු එක්කෙනා තමයි මේ ඇවිල්ලා ඉන්නේ. ඒ සඳහා තමයි උන්වහන්සේ මැවිල්ල සම්බන්ධ හාස්කම් කීපයක් කරානේ. ලෙඩ් රෝගින් සුවීම් ගොඩක් කරා. හැබැයි වතුර වයින් කිරීම අත්‍යවශ්‍ය හාස්කමක් නෙමෙයි. නමුත් ඒ වතුර වෙනස් කරා. 5000කට කෑම දුන්නා. ඒ කියන්නේ ආහාර ගුණණය කරා. මරණයෙන් කීප වතාවක් උත්ථානය කරා. පෙන්නුම් කරන්න ජීවනයේ කර්තෘ මමය, මැවිල්ලේ කර්තෘ මමය, මම බෙමි කියන වචනේ නිතර පාවිච්චි කරා, විශේෂයෙන්ම ශුද්ධ යොහන්සු විශේෂයේ. අදේවවාදීකු සරබලධාරී දේවපියාණන් අදහන්නෙකු බවට පරිවර්තනය යනවන්නේ සර්වබලධාරි දීපයන්න් වහන්සේ පිළිබඳව කුමන පැහැදීමකින්ද? ඔව්, පැහැදීම මේවා කියවගෙන යන අතර මට පෞද්ගලික අත්දැකීමක් ලැබුණා. මම යොහන්ගේ සුභාරංචි 8 පරිච්ඡේදය කියවනකොට ඒකේ තිබෙනවා පෞකාරියට ගල් ගැසීමේ කතන්දරයක්. ඉතින් අපේ ගෙදර ගොඩක් සිංහල නිසා, අපේ තාත්තා සිංහල භාෂාව ඊ ලෙවල් එකටත්
උගන්නපු නිසා මම අහලා තිබුණා මාටි වික්‍රමසිංහ ශූරීන්ගේ පෞකාරිකට ගල් ගැසීමේ කතන්දරය. මේක කියවනකොට ඒ ස්ත්‍රියට ගල් ගහන්නයි ලෑස්ති වුණේ කාමයේ වර්ධව හැසිරීම නිසා. හැමෝගේ මතේ ගලක් තිබුණා. මේක මම කියවනකොට වාද විවාද කිරීමට, ගවේෂණය කිරීමට මේ පොත්ේ කර්තෘ නිකම් මන් දිහා බලලා මගේ හිතට කියනවා වගේ දැනුණා. ඔබත් හැමතිස්සෙම අතේ නෙමේ කටේ ගලක් තියන් ඉන්නවා. යාළු එක්ක තර්ක කරනවා, බොහොම ප්‍රතිවේදී ලෙස කතා කරනවා, හිත රිදෙන විදිහට ඔයාගේ තර්කය ඔප්පු කරගන්නවා. අර මිනිස්සගේ හිත කැඩිලා ගියත් ඔයාට කමක් නැහැ කියලා මං ගැන, මගේ චරිතය ගැන මේ මට දුන්න පොඩි ඩයග්නොසිස් එකක්. ඉතින් හැමෝම මට කියලා තිබුණේ ඉගෙන ගන්න හොඳ ළමයා, විනීත ළමයා. නමුත් මේ පොතෙන් ආපු එක්කෙනා මං ගැන මෙහෙම කිව්වම මම පුදුම වුණා, මේ කවුද කියලා. එතකොට මගේ යාළුවා එක්ක කතා කරනකොට එයාට මං කිව්වා මේ වාගේ පොත කියවනකොට මට මෙහෙම අත්දැකීමක් ආවා. මම හැබැයි ඒක වෙන්නේ කොහොමද, මේ ජේසුතුමන් මැරුණනේ, එයා කොහොමද දැන් කතා කරන්නේ? එතකොට මගේ යාළුවා කිව්වා ජේසුතුමන් මැරුණ එක ඇත්ත, නමුත් එයා දැන් ජීවත් වෙනවා. ඒකයි දැන් මේ ලලිත්‍ය දැනෙන විදිහට එතුමා කතා කරේ කියලා. එතකොට මම සරෙන්ඩ වුණා. මොකද මේ ඇත්තම ජේසුතුමා දැනන් හිටියා. මගේ බුද්ධිය මම පාවිච්චි කරනවා බොහොම ආවේගශීලී ලෙස, තර්ක හදන්නත් තර්ක හදලා දිනන්නත්. එතකොට මම මගේ යාළුවගෙන් ඇහුවා මොකද මම කරන්නේ. මට තේරෙනවා මේ මගේ ගතිය බොහොම හැදෙන්න ඕන, මම වෙනස් වෙන්න ඕන කියලා. එතකොට එයා කිව්වා පොඩ්ඩයි ආඥා කරමුද? මං කිව්වා ආඥා කරන්න මම දන්නේ නැහැ කියලා. එයා කිව්වා එහෙනම් මම ආඥා කරන්නම්, ලලිත් මං කියන විදිහට ආඥා කරමුද කියලා. ඉතින් මම හා කිව්වේ මොකද අර මගේ දැන් හදවතේ පෙරලියක් තිබුණනේ මාගේ ගති ගැන. ඉතින් මම එයා කියන දේ කිව්වා, ජේසුතුමනි මගේ හදවතට වැඩම කරන්න යනාදී වශයෙන් කියනකොට මට දැනුණා මගේ බුද්ධිය ටිකක් කූල් වෙලා, මට නිකම්ම මගේ හදවත දිහා බැලුවම ඔළුව ලොකු පොඩි ළමෙක් ඉන්නවා. ගතිගුණ දන්නේ නැහැ. අනිත් අයක රිලේට් වෙන්න දන්නේ නැහැ. බුද්ධියෙන් ගොඩාක් කාරණා දන්නවා. එදා මම කිව්වා අනේ ජේසුස් වහන්ස, අනේ යහපතේ නිරාණනි, මට මාතුලට ඇවිල්ලා මට අනිත් අයක මේ හිමින් ආශ්‍රයෙන් කතා කරන්න පුළුවන්කමක් දෙන්න කියලා. මොකද මම ආශ්‍රය කරන්නේ පොත් සමග. යක්ෂා කරන්න බෑ කියපු කෙනාගේ හිතින් යක්ෂා කෙරුණා. යාඥා කෙරුණා. අර යාළුවා මාත් එක්ක චෙස් ගහලා එයා චෙස් ගේම් එකක් දිනනවා, මම එකක් දිනනවා. ඒ නිසා මම එයාගේ බුද්ධියට ගරු කරා. ඒ නිසා තමයි මේ සංවාදයට එළඹුණේ. එයා ඉතින් ජේසුස් වහන්සේ ගැන කියපු දේ මට තහවුරු වුණ ඇත්ත තමයි. ඊට පස්සේ ඉතින් මම මේ එතුමාගේ වචනය කියවන්න පටන් ගත්තා ශිෂ්‍යෙක් ලෙස. ඊට ඉස්සෙල්ලා කියෙව්වේ නිකම් ප්‍රතිවාදියෙක් ලෙස. එහෙම තමයි මගේ ජීවිතය වෙනස ආවේ. දැන් ඔබ කිතුණු විශ්වාසිකෙක්, කිතුණු විශ්වාසික වෛද්‍යවරයෙක්, කිතුණු විශ්වාසික විද්‍යාක්ෂයෙක්. කිතුණු විශ්වාසික විද්‍යාක්ෂ වෛද්‍යවරයෙක් හැටියට සමාජයටත් විද්‍යාවටත් ඔබෙන් ලැබෙන පණිවිඩය. මගේ පණිවිඩය බුද්ධිය දයන් වහන්සේගේ දීමනාවක්. හැම වෘත්තියක් තුළ බුද්ධිය ක්‍රියාත්මක වෙනවා. එකම දේ ඒ ගැන දෙවිඳුන්ට ස්තුති කරන්න, යටහත්කමින් හිතන්න ඔබගේ බුද්ධිය ගැන. මක් නිසාද ඔබට පුරවන්න කොටසක් තිබේ, ඒක හොඳට පුරවන්න. අනිත් කෙනාගේ කොටස පුරවා ගන්න ඔබට හැකි උපකාරයක් කරන්න. ක්‍රිස්තුස් වහන්සේ යහපත් එඳීරා ලෙස පිළිගතහොත් ඔබ ඇතුලේ ට්‍රැක් එකක් හැදෙනවා. ඔබ ඇතුලේ පතයක් තිබෙනවා. ඒ පතය දිනෙන් දින දේවචනය සමග පියවරෙන් පියවර ඔබගේ උපරිමයට යන්න පුළුවන්. මට නිතර මතක් වෙන පදයක් තිබෙනවා යාකොබ්තුමාගේ පොතේ 1:17. සෑම යහපත් දීම පියවරෙන් පියවරට සම්පූර්ණ දීමනාවක් වූ කල්හි ඔබට දෙවිඳුන් දුන් ඒ දීමනාවෙන් සෙසු මිනිසයන්ට මහත් සේවයක් කරන්න පුළුවන්. දෙවියන් වහන්සේ ඔබට දුන් දීමනාවෙන් සෙසු මිනිසයන්ට මහත් සේවයක් කරන්නට පුළුවන්. ගවේෂණ තුලින් අප අරමුණු කරගත් දේ අද වැඩසටහනේදී අප සපුරා ගන්නවා. අපේ ඉලක්කය වුණා විද්‍යාවත් කිතුණු ඇදහිල්ලත් එකිනෙකට ගැලපෙන්නේ නැහැ. ඒක බොරුවක් කියන සාධකය, ඒක බොරුවක් නෙවෙයි, ඒක එකිනෙකට ගැලපෙන දෙයක් කියලා ඔප්පු කරන්නට.
කිතුණු ආගමත් විද්‍යාවත් සමගාමීව ගමන් කරනවා. විද්‍යාව පවා කිතු දහම පිළිගන්නා තැනකට අද ලෝකය ඇවිත් තිබෙන බව ලංකේ ඉතිහාසයේ ප්‍රථම වරට වර්බුම් රූපවාහිනිය ඔප්පු කොට හමාරයි. ඒ වර්බුම් රූපවාහිනියේ ගවේෂණ වැඩසටහන තුළින් ඒ සඳහා අපිත් එක්ක සහභාගී වුණේ දින තුනක් පුරාවට විද්‍යාක්ෂයෙක්, කිතුණු ඇදහිලිවන්තෙක්, විෂක් වේදය පිළිබඳ කථිකාචාර්ය වෛද්‍ය ලලිත් මෙන්ඩිස් මහතා. එතුමා තමයි රාගම වෛද්‍ය පීඨයේ විෂක් වේදය පිළිබඳ ඒ විෂය පිළිබඳ ප්‍රාරම්භක අංශාධිපති. ඉතින් ඔබතුමන්ට ස්තුතිවන්ත වෙනවා. ජේසු පීඨයි වෛද්‍යතුමනි අපිත් එක්ක මේ වැඩසටහන පුරාවට සම්බන්ධ වුණාට. ඉතින් ප්‍රේක්ෂක බැතිමතුනි, මායාව විනිවිද දකින්නේ මෙහෙමයි. මායාව විනිවිද දැක යථාර්ථය අපි ඔප්පු කොට අවසන්. ගවේෂණ තුළින් තවත් මාතෘකාවක් සමග තවත් වැඩසටහනකින් සම්බන්ධ වන තෙක් ඔබට ගවේෂණාත්මක සතියකට දේවාසිරි පතනවා. ජේසු පීඨයි.